මහා මුනිంద్రයන් වහන්සේට නමස්කාරය වේවා. භෞතික දේ අල්ලාගෙන විඩාවට පත්ව සිටින මිනිසුන්ට අත්හැරීම යන වචනය පවා සහනයගෙන දෙන්නකි. නමුත් කවුරුන් හෝ මානසිකව සියල්ල අත්හරින්න යයි ඔබට පැවසුවහොත් ඔබ කල්පනා කරනු ඇත. ඔබට එකවර ග්‍රහණය නොවනු ඇත. සාම්ප්‍රදායික භික්ෂුවක් ලෙස දිවිගෙවන උන්වහන්සේ සත්‍ය අවබෝධය පිණිස සමාජයේ එවකට තිබූ බණ, භාවනා, පුද පූජා ආදිය සියල්ල කළෝය. ඒවායින් පළක් නොවූ බව වටහාගත් උන්වහන්සේ දැඩි වෙහෙසට පත් වූවෝය. තවදුරටත් කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වූ උන්වහන්සේ සියලු භෞතික සැප සම්පත් කෙරෙහි ඇති වටිනාකම සිතින් අත්හරින්නට විය. එවිට වෙනදා නොදැනෙනු සහනයක් දැනෙන්නට විය. එයත් සමගම අප විසින් අප අවට ඇති භෞතික සියල්ල කොතරම් දැඩිව අප මානසිකව අල්ලාගෙන සිටිනවාද යන්න උන්වහන්සේට අවබෝධ වූවෝය. එම අල්ලා ගැනීම මානසිකව අතහැර දමා සිත නිදහස් වීමට ඉඩ සැලැස්සූ විට උන්වහන්සේ නොයෙක් ක්‍රම මගින් මෙතෙක් සෙව් පරම සත්‍ය උන්වහන්සේ කරා පැමිණෙන බව පසක් කළෝය. ඔබ සොයන නිදහස ගැලවීම ඔබව සොයමින් පවතී. නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා මම ධම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තෙරුවන් සරණ යමි. පින්වත් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවණය කරන්න අද දවසේත්. මං අද මේ හැමෝටම ධර්මදේශනාව තේරී ගාථාවකින් පටන් ගන්නවා. මේ තේරී ගාථාව විමලා රහත් මෙහෙණිය ගැන. විමලා කියලා කියන්නේ කවුද කියලා මේ තේරී ගාථාවට සිහියෙන් කන් දෙනකොට ඔබට තේරේවි. පෙර දවසකදී මුවන් අල්ලන කෙමෙනක් මෙන් විවිධ ඇඳුම් ආයත්තන්ගෙන් සැරසී පිරිමින් එනතුරු බලා සිටියෙමි. ඒ එන අය ඒ උගුලට විවිධ මායාවන් යොදා අල්ලා ගතිමි.
ඒ සඳහා වෙහෙසුනෙමි, කැපවුනෙමි, වීරිය කළෙමි. එහෙත් අද සියල්ල අත්හැර හිත නිදහස් කොට කසාවතක් පොරවාගෙන සන්සුන්ව වැඩ සිටිමි. කියන්න විමලා කවුද කියලා? විමලා ගණිකාවක්. මේ ගණිකාව හරි ලස්සනට කියනවා එයා සැරසිච්ච විදිය. උපමාවක් කියනවා. මෝ අල්ලන්න මිනිස්සු උගුල් අටවනෝ. ඒ වගේ ඇය සැරසුනා පිරිමින් අල්ලන්න. ඒ සැරසීම ඇයට දැනුණා මොකක්ද? හරිම බරක්. ඒත් ඇයගේ රැකියාව එකයි. ඇයගේ ජීවන ප්‍රතිපදාව ඒකයි. ඒ නිසා ඇයට ඒව කරන්න සිද්ධ වුණා. දිගටම කළා. ඔහොම කාලයක් කරගෙන කරගෙන යනකොට ඇයගේ මනසට රැකියාව නිසා විඩාවක් දැනුණා. වෙහෙසක් ඇති වුණා. ඒ රැකියාව එක දිගට කිරීමත් එක්ක ඇයට ජීවිතයේ අලුත් පැත්තක් දකින්න ඕන බව තේරුණා. විමලා මහන වුණා. මහන වෙලා රහත් වුණා. අර පරණ ජීවිතයෙන් සදහටම සමුගත්තා. සමුගත්තයින් පස්සේ ඇය සියල්ලෙන් නිදහස් වුණයින් පස්සේ ඒ ලබපු විමුක්තිය, ඒ නිවීම, ඒ ශාන්තිය විමලා කීවේ ඔය ලෙසටයි. ඔබේ ජීවිතය පිළිබඳ පසුවිපරමක් කරලා බලනකොට ඔබටත් ඔය විදිහේ තේර තේරී ගාථා ලක්ෂයක් ලියන්න බැරිද? එක එක දේවල් ගැන කල්පනා කර කර, එක එක ඒවායෙන් විමුක්තිය ලබන විදිය. ජීවිතේ විමුක්තිය කියලා කියන්නේ එක සැරේට ලබන එකක් නෙවෙයි. එක එක දෙයින් එක එක වතාවේ විමුක්තියට පත් වෙනවා. ඒ කියන්නේ නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාම ඒ නිදහසත් එක්ක මනසට දැනෙන්නේ විශාල විවේකයක්. නිදහසක් නැති මනසට දැනෙන්නේ ලොකු විඩාවක්. ජීවිතයේ ඕනම දෙයක් එක දිගට කරගෙන යනකොට ඒ එක දිගට කරන දේ තුළින් ඔබේ මනසට විඩාවක් දැනෙනවා. ඒ විඩාවෙන් හිත නිදහස් කරන්න කියලා ඔබේ හිත ඔබට කියනවා. හැබැයි ලෝකයේ බලපෑම්, ඔබව සිටින සමාජය ඔබට නිදහස් වෙන්න අවශ්‍ය කරන මාවත හදලා දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අර ගිරේකට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ නිදහස හොය හොයා දුවනවා. මම අත කියා දෙන්නේ හැමෝටම මානසික වශයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. හැම කෙනෙක් ළඟම නිදහස තියෙනවා. විමුක්තිය තියෙනවා. නිවීම, ගැලවීම, ශාන්තිය තියෙනවා. ඉතින් විමලට තිබුණා නම් ඇයි ඔබට නැත්තේ? විමල අච්චර විදියට එක එක දේවල් සොය සොයා ගියා. ඒත් ඇයට අවසානයේ තේරුණා ඒ කිසි තැනක විමුක්තිය, ගැලවීම, මනසෙහි විවේකය, ශාන්තිය නොමැති බව. ඇය සියල්ල අත්හැර දැමුවා. මානසික වශයෙන් සියල්ල අත්හැර දැමීම තුළ ඔබට ශාන්තිය ලබන්න පුළුවන්. මේ මා හැමදාම කියන මානසික වශයෙන් අත්හැර දැමීම කියන එක හරියට තේරුම් ගන්න. මා කියන්නේ අත්හැර දැමීමක් ගැන නෙමෙයි, මානසික වශයෙන් අත්හැර දැමීමක් ගැන. විමුක්තිය තියෙන්නේ මානසික වශයෙන් අත්හැර දැමීම තුළ. මොකක්ද මේ මානසික වශයෙන් අත්හැර දැමීම කියලා කියන්නේ? පණ්ඩිතයෙක් හිටියා. මේ පණ්ඩිතයාගේ නම කුද්දල පණ්ඩිතයෝ. කුද්දල පණ්ඩිතයාට තිබුණා හොඳ උදැල්ලක්. ඉතින් දවසක් මේ කුද්දල පණ්ඩිතයෝ කල්පනා කළා මේ උදැල්ල හරි වදයක්. මේ උදැල්ල නිසා කුඹුරු කොටන්න වෙනවා. මේ උදැල්ලෙන් නිදහස් වෙන්න ඕන. කුද්දල පණ්ඩිතයා මොකද්ද කරේ? උදැල්ල පැත්තකින් තියලා උදැල්ල අයින් කළා. ගිහිල්ලා තාපසෙක් වුණා.
දැන් මේ තපස් ජීවිතයේ කාලයක් ගත ගෙවාගෙන යනකොට ආයෙත් කුද්දල පණ්ඩිතයන්ට උදැල්ල මතක් වුණා. කුද්දල පණ්ඩිතයෝ කල්පනා කළා, අපෝ මේකට වඩා හොඳයි උදැල්ලත් එක්ක ජීවත් ගෙවන ගොවි ජීවිතය කියලා. නැවත වාරයක් තාපස ජීවිතයෙන් අයින් වෙලා ගොවි ජීවිතයකට ගියා. ආයෙ ටික දවසක් මේ ගොවි ජීවිතය තුළ ගත කරනකොට ආයි කුද්දල පණ්ඩිතයන්ට සිතුණා, අපෝ මේ උදැල්ල හරි වදයක් නෑ, දැන් ආයි යන්න ඕන තාපස ජීවිතයකට. ආයිත් තාපස ජීවිතයකට ගියා. කුද්දල පණ්ඩිතයාගේ වයස ගෙවෙනවා තාපස චරියාවටයි ගොවි චරියාවටයි. මොකක්ද මේකට හේතුව? මේ උදැල්ල. කුද්දල පණ්ඩිතයානේ, ටිකක් කල්පනා කරන්න පුළුවන් කෙනානේ, බොහොම නිදහස් වුණා මනස. නිදහස් කරගෙන කල්පනා කළා, කවුද මගේ ජීවිතය අවුල් කරන්නේ? කවුද මගේ මේ ජීවිතේ පිටුපස්සින්දගෙන වෙනස් කරන්නේ? කුද්දල පණ්ඩිතයාට පෙනුණා මොකද්ද? උදැල්ල. කුද්දල පණ්ඩිතයා හොඳ වැඩක් කළා. ගංගාවක් අසලට ගිහිල්ලා ඇස් දෙක වහගෙන උදැල්ල මෙහෙම ඔළුව වටේ කරකවල කරකවල වේගේ විසිකරා. විසිකරලා කුද්දල පණ්ඩිතයා ධ්‍යාන සමාපatti ලබා ගත්තා. දැන් ඔබේ ජීවිතේ උදළු කොච්චර තියෙනවද? අද ගෙදර ගිහිල්ලා උදළු ටික ලියන්න බලන්න. ඔය එක එකෙන් හිත නිදහස් කරගන්න. භෞතික වශයෙන් නිදහස් වෙච්ච පමණින්, ඒ කියන්නේ අපි උදැල්ල පැත්තකින් තිබ්බා කියලා අපි උදැල්ලෙන් මානසික වශයෙන් නිදහස් වෙලා නැහැ. අපි තියපු තැන දන්නවා. තියපු තැන දන්නවා විතරක් නෙමෙයි, උදැල්ලටත් බැඳීමක් තියෙනවා, තියපු තැනටත් බැඳීමක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙච්ච ගමක් නැවත උදැල්ල අපි සොයනවා. ඔය උදැල්ල කියන්නේ අපි ළඟ තියෙන බැඳීම් ගොඩ. අපි ඒව කාලෙන් කාලට සොයාගෙන යනවා. හැබැයි බලන්න, කුද්දල පණ්ඩිතයා ඇස් දෙක වහගෙන උදැල්ල විසිකරානේ. උදැල්ල ගැන අදහසකුත් නැහැ, වැටිච්ච තැන ගැන අදහසකුත් නැහැ. කුද්දල පණ්ඩිතයා දිනුවා. ඒ තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ සංසාරේ අත්තරීම පුරුදු කරන වීදිය. ඒ වගේ වත්තන්ගේ ජීවිතවලත් මේ මානසික වශයෙන් අත්තරලා සිටීම පුරුදු වන්න ඕන. මේක පුරුදු කරගත්තාම ජීවිතය හරි සුන්දරයි. දැන් මේ හැමෝගෙම ජීවිතවල කිසි සුන්දරත්වයක් නැහැ කියලා මා 100%ක් දන්නවා. ඒ නිසානේ මේ සුන්දරයි කියලා හිතන දේශනාව අහන්න එන්නේ. නේද? නැත්තම් එන්න අවශ්‍යතාවයක් නැහැ. මේක දන්නවනම් එන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පණිවිඩය පිළිබඳ ඔබට අදහසක් තියෙනවා නම් මා කියන දේ මොකක්ද කියලා සොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. දේශනාව පිළිබඳව සොයන්නේ මේ ගැන හරියට තේරෙන්නේ නැති නිසා. නිදහසක් නැහැ. විමුක්තියක් නැහැ. අපි විවිධ හැඩතල ඔස්සේ මේක සොයනවා. හැබැයි මේ නිදහස, මේ විමුක්තිය ඔබ ළඟමයි තියෙන්නේ. මේ විමුක්තිය කිසිම තැනක ගියාට හොයන්න බෑ. මොන දේවල් කළත් මේක සොයන්න බෑ. මේක සොයන්න නම්, මේ විමුක්තිය පිළිබඳව ගවේෂණය කරන්න නම් ඔබේ මනස නිදහස් කරගන්න බැඳීම් වලින්. භෞතික දේවල් තියෙන තැන්වල තියෙන්න අරින්න. සමහරු හිතනවා වයසට යනකොට තමයි හුඟක් මේ ලෙඩේ හැදෙන්නේ. කාමරේ තියෙන ඔක්කොම බඩු ටික විසිකරලා දානවා. කොකාට හරි දෙනවා. එක්ක සුදු වැඳ ගන්නවා. එක්ක එක ඇඳුමක් හෝ දෙකක් තියා ගන්නවා. කෑම බීම ගන්න එක අඩු කර ගන්නවා. හැබැයි ඕපදූප හවෙන එක අඩු කරන්නේ නැහැ. ඒක එමම තියාගෙන අනිත් ඔක්කොම අඩු කළා කියනවා. අපි දැන් බොහෝම සරලව ජීවත් වෙනවා කියලා. මම අහනවා ඔබලාගෙන්, ඇඳුම් අඩු කළාට, කාමරයේ බඩු අඩු කළාට, ඇඳක නිදා ගන්නතෝ බිම නිදාගත්තට, එකම භාජනයක ආහාර ගත්තට, හිස මුඩු කරගෙන හිටියට, ඔබ සැබෑවටම නිදහස් වූවෙක්ද? භෞතිකත්වය තුළින් මානසික නෙවෙයි, ඉස්සෙල්ලාම අපිට මේ භෞතික දේවල් වලින්වත් නිදහස් වෙලාද? නෑ. මේ සියල්ල අයින් කළාට ඇතුලේ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේ ඔක්කොම අයින් කළත් ඒ ඇතුලේ තියෙන ප්‍රශ්නය මොකක් කරන්න බලනවාද?
විසඳන්න බලනවා. කෙනෙක් භෞතික පරිසරය වෙනස් කරන්නේ ඇතුළේ ප්‍රශ්නයක් තියෙන නිසා. පැහැදිලිද? හැම කෙනෙකුගේම මනස හිඩසක් පවතිනවා. දැන් මෙතන ඉන්න ලෝකේ විවිධ කෑම ජාති කාලා තියෙනවා. ඒත් හිත පිරුණද කවදාකවත්? ඈ කවදාකවත් පිරෙන්නේ නැහැ. විවිධ විසිතුරු ඇඳුම් ඇඳලා තියෙනවා. හිත පිරුණද? ඈ හිත පිරුණදායි නොපිරෙන ගානටම ඈ පිරෙන්නේ නැහනේ. විවිධ දේවල් කරලා තියෙනවා. විවිධ දේවල් කරලා තියෙනවා. ඒත් සදහටම හිත පිරුණාද? ඈ හොඳයි අතුස්සන්න. හිතේ කිසිම හිඩසක් නැතුව පූර්ණ මානසික නිශ්චල භාවයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවනම් කවුරුවත් නැහැ. ඒකට හේතුව තමයි විමුක්තිය ගැන දන්නේ නැති නිසා. අපි අපේ මනස එක්ක භෞතිකව තෘප්තිමත් කරන්න හදනවා, නැත්නම් ආධ්‍යාත්මීයව තෘප්තිමත් කරන්න හදනවා. බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා භෞතික සැප සම්පත් එකතු කොල්ලා ගොඩ ගහගත්තාම මානසික තෘප්තිමත් භාවය ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා. හරිනේ? ගෙවල් දොරවල් තිබ්බාම, ගෙවල් දොරවල් නැති වෙන තාක් කල් හිතනවා ගෙයක් තිබුණා නම් මේ ප්‍රශ්න කිසි දෙයක් නෑ කියලා. එපාර එක ලැබෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා සල්ලි තිබුණා නම් මේ ප්‍රශ්න එකක්වත් නැති වෙයි. ඊට පස්සේ සල්ලිත් ලැබෙනවා. ඒත් ප්‍රශ්න තියෙනවා. දැන් මම අහන්නේ මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ? දෙවියෙක් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අහන්නේ අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිත අපජා. ස්වාමීනි, මිනිස්සුන්ගේ ඇතුලේ ප්‍රශ්න, එළියේ ප්‍රශ්න, මුළු ප්‍රජාවම ප්‍රශ්න වලින් පිරිලා, මං අහනවා මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා. මං අහනවා ඔබගෙනුත් ඒ තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද? හොඳයි, ප්‍රශ්න විසඳලා ඉවර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අතුස්සන්න. ඔබලාගේ ආත්තල මුත්තලා ප්‍රශ්න ඉවර කළාද මැරුණේ? ඈ නෑ නෑ, ප්‍රශ්න තියෙද්දි මිය ගියා. ඔබලාගේ අම්මල තාත්තල මැරුණා නම් මැරුණේ ප්‍රශ්න ඉවර කළාද? නෑ, ප්‍රශ්න තියෙද්දි හදිස්සියම ඒගොල්ලෝ දන්නේ නැතුව විසඳ ගන්න වෙලාවකුත් උන්නේ නැති ප්‍රශ්න තියෙද්දි මිය ගියා. ඔබට වෙන්නේත් කුමක්ද? ඕකම තමයි. කල්පනා කරන්න ඔය ගැන. සිහියෙන් ඉන්න. විමසිල්ලෙන් ඉන්න. හැම තිස්සෙම මානසික නිදහසක් අපේක්ෂාවෙන් ජීවත් වෙන්න. මනසේ ස්වභාවයක් පවතිනවා. ඔබ යමක් මනස ඇතුළට දාගත්තොත් යම් හොඳ දෙයක්, ඒ හොඳ දේ යථාර්ථයක් බවට පත් කරන්න මනස හැම තිස්සෙම උත්සාහ ගන්නවා. යම් කෙනෙක් බුද්ධත්වයේ පිළිබඳ අපේක්ෂාවෙන් ඉන්නව නම් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඔහුට බුද්ධත්වය ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. යම් කෙනෙක් වෙන කිසිම දෙයක් අපේක්ෂාවෙන් ඉන්නව නම් වෙන කිසිම දෙයක් නැතුව නිවීම බලාපොරොත්තුෙන් ඔහුට නිවීම ලැබෙන්නේ නැද්ද? අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි සමහර භෞතික දේවල් ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. අපි ආධ්‍යාත්මීය දෙයක් අපේක්ෂා කළොත් අපිට ඒක ලැබෙනවා. හැබැයි අපිට මේ සියලු දේ ලැබෙන්නේ අපේ මනසේ තත්ත්වය අනුව. මම ඔබට කතාවක් කියනවා. සියල්ල වෙන්නේ හිතන විදියට. අසංග කියලා ගුරුවරයෙක් හිටියා. අසංග මුනිවරයෙක් ඇත්තටම. එයා භික්ෂුවක්, මුනිවරයෙක්. අසංග මුනිවරයාට ඕන වුණා මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ඇහින් දකින්න. ඇත්තටම මෙයා ඉන්නවද නැද්ද කියලා දකින්න. අසංග අවුරුදු 3ක් එක දිගට මුකුත්ම නොකර භාවනා කළා. නෑ. මෛත්‍රිය නෑ. පේන්නේ නෑ. අසංග හිතුවා මෛත්‍රිය නෑ. ඉතල භාවනාව අත්තරලා දාලා අසංග යනවා දැන් පාර දෙකේ. යනකොට මිනිහෙක් ලොකු යකඩ කඩක් පිහාට්ටකින් පිහිදානවා. අසංග ගියා ඒ මිනිහා ළඟට. ගිලෙව්වා. මොකද තමස කරන්නේ? මුනිතුමනි, මට අවශ්‍යයි මේ යකඩේ ගෙවලා ඉදිකට්ටක් හදාගන්න.
මම මේ යකඩේ පිරිමදිනවා පියාටු වලින් මේක ගෙවෙනකම්. අසංග එතෙන්ටට කල්පනා කළා, මොන තරම් ඉවසීමක් තියෙන්න ඕන මිනිහෙක්ද. ඇයි යකඩේ ගෙවෙනෝ ඉදිකට්ට දක්වා ගෙවෙනකම් අර මනුස්සය පියා. අසංග කල්පනා කළා, මම මහා බූරුවෙක්නේ, මම මෛත්‍රිය දකින්න අවුරුදු තුනකින් පේන්නේ නැහැ කියලා අත්තරලා දාලා ගියා. මේ මිනිස්සු අවුරුදු දැන් ගානක් තිස්සේ මේ යකඩයක් පිරිමැද මැද ඉන්නෝ ඉනි කට්ටක් හදාගන්න. යන්න ඕන ආයි ගුහාවට කියලා ආයෙත් අසංග ගියා ගුහාවට. අවුරුදු 17ක් භාවනා කළා. නෑ. බලන්න මිනිස්සෙක් ජීවිතේ කොච්චර කැපවීම කරනවද කියලා ඇහැට පේන්නේ නැති කෙනෙක් බලන්න. අවුරුදු 17ක් එක දිගට භාවනා කළා ඒත් මෛත්‍රී බෝධිසත්වෝ පෙනී සිටියේ නෑ. නෑ. අසංග කල්පනා කළා, දැන් නම් වැඩක් නෑ. මෙයා නෑම තමයි. හැබැයි අසංගට ඕන මෙයා ඇත්තටම ඉන්නවා නම් බලන්නත්. අසංග ආය ගියා. අසංග මුනිවරය ඇවිදගෙන එනකොට බැල්ලියෙකුට ඉහඳ පණුව දාලා ඒ බැල්ලි මැරෙන්න දඟලනෝ පණුවොත් එක්ක. අසංග කල්පනා කළා, බැල්ලි සුවපත් කරන්න ඕන පණුව මරන්න නැතුව. අසංග බැල්ලි ළඟට ගිහිල්ලා දිවෙන් ගත්තා ඉහඳ පණුව. ඇයි දිවෙන් ගන්නේ? අතින් ගත්තොත් මොකද්ද වෙයි? අතින් ගත්තොත් පණුව මැරෙනවා. බැල්ලි සුවපත් වෙනවා. අසංග දිවෙන් ඉහඳ පණුව ඉවත් කළා. ඔහොම 5ක් 20ක් 30ක් 100ක් ඉවත් කරගෙන යනකොට අසංගට පේන්න පටන් ගත්ත අර බැල්ලිය සුදු පාට ආලෝකයක් බවට පත් වුණා. පත්තල ඒක ඇතුලේ මෛත්‍රිය ඉඳගෙන අසංගට කතා කළා. අසංග ඇහුවා, මම තමුන්නාන්සේ හොයලා අවුරුදු 20ක් දැන්. අවුරුදු 20ක් තමුන්නාන්සේ හොයනවා. තමුන්නාන්සේ කොහෙද හිටියේ? මං ඔබ ළඟ හිටියා. අන්තිමට මෛත්‍රිය ඉඳලා තියෙන්නේ කොහෙද? මැරිච්ච බලුකුණ ඇතුළත. හොඳට හිතන්න. හොඳට හිතන්න. කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ මෛත්‍රී බෝධිසත්වයෝ මැරිච්ච බලුකුණක් ඇතුළේ ඉන්නවා කියලා. අසංග දැක්කා මැරිච්ච බලුකුණ ඇතුළේ. ඊට පස්සේ අසංගට හරි සන්තෝසයි. අසංගව මං තමුන්නාන්සේ හොයලා මුළු ජීවිතේම ඇවිද්දා. මට තමුන්නාන්සේ කරේ තියාගෙන යන්න ආසයි. තමුන්නාන්සේ කැමතිද මං තමුන්නාන්සේ කරට ගන්නවට? ගන්න කමක් නැහැ කිව්වා මෛත්‍රිය. අසංග ගත්තා මෛත්‍රිය බෝධිසතාණන් වහන්සේ කරට. අරගෙන පාර දිගේ යනවා. කිසි කෙනෙකුට පේන්නේ නැහැ මෛත්‍රිය. කිසි කෙනෙකුට මෛත්‍රිය පේන්නේ නැහැ. අසංගත් එක මිනිස්සු කතා කරනවා. හැබැයි කරේ ඉන්න එක්කෙන කාටවත්. එක ගැහණියෙක් අසංග ළඟට ඇවිල්ලා අහනවා, මුනිවරයා මොකද මේ කුණු වෙච්ච බලුකුණක් කරේ තියාගෙන යන්නේ? හරි ප්‍රශ්නයක්. මොකක්ද මේකේ සුළමුළ? මේ සියල්ල පවතින්නේ මනස තුළයි. පැහැදිලිද කියන එක? ඈ ඔබ සිතන විදියට ඔබට බලුකුණක් මෛත්‍රිය වෙන්න බැරි කමකුත් නැහැ. බලුකුණ තුල මෛත්‍රිය වැඩ සිටින්න බැරි කමකුත් නැහැ. හොඳට කල්පනා කරන්න බලන්න, හරි වෙනස්නේ. මම අහන ප්‍රශ්නේ දැන්, ඇයි කිසිම කෙනෙක් මේක නොදැක එක ගැහණියක් දැක්කේ? එක ගැහණියක් දැක බලුකුණක් ගෙනියනවා. ඒ වෙලාවේ අසංග මුනිවරයාගේ මනස ස්වභාවයයි, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දකින්න කලින් අසංග මුනිවරයාගේ මනස ස්වභාවය ගැන ඔබට කියන්න පුළුවන් මොකද්ද? මෛත්‍රී බෝධිසත්වයෝ බලුකුණ කුලින් තුලින් දකින්න කලින් අසංග මුනිවරයා දැක්කේ මොකක් තියෙනවද එතන? බලුකුණක් තියෙනවා. දැන් අර ගැහණිය දකින්නෙත් මොකද්ද? එහෙනම් දෙන්නගේ මනස ස්වභාවයන් දෙක සමානයි. අසංග මෛත්‍රිය දැක්කේ මොකක් කළයින් පස්සේද? අර බැල්ලිය කෙරෙහි කරුණාව උපදවලා ඒ බැල්ලියගේ පණුවන් දිවෙන් ගන්න පටන් ගත්තයින් පස්සේ. එතකොට තමයි මෛත්‍රියේ ඒක තුලින් සුදු ආලෝකයක් ලෙස නැගිටලාවිලා පෙනී සිටින්න පටන් ගත්තේ. දැන් ඔබට තේරෙනවා මේ සියල්ල මානසෙ තියෙන්නේ. මෛත්‍රිය ඉන්නේ කොහෙදත් බලන් යනකොට ඇත්තටම අපි ළඟ. අපි හැමතිස්සෙම කියනෝනේ බුදුවරු බෝසත්වරු ඔබ ළඟ ඉන්නේ. දුරක නෙමෙයි. ඔබලට හම්බ වුණාම ඔබලා පිළිගන්නේ. හැබැයි ඔබලා සිත දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන ගිහිල්ලා එක්තරා තැනකට ඇවිල්ලා
මේ එයාමයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තා මහණෝනේ තමුන්නාසික මේ කොච්චර කල් හේව්වද කොහෙද හිටියේ ඇයි මං තමුස ළඟමනේ ඔයි හිටියේ තමුස දැක්කේ නෑනේ ඒ දැක්කේ නැත්තේ කාගේ අඩුවක් නිසාද ඔබගේ අඩුවක් නිසා බුදුවරු ඔබට පේන්නේ නැත්තේ ඔබේ අඩුවක් නිසා බෝසත්වරු ඔබට පේන්නේ නැත්තේ ඔබේ අඩුවක් මොකක්ද ඒ අඩුව ඒ තමයි මනස නිදහස් නැහැ මනසේ නිදහස නැතුව එක එක සීමා රාමු ඇතුළට දාගෙන ඉන්නවා. ඒ සීමා රාමු තුල ඔබට අවශ්‍ය චිත්‍ර ඔබ දකිනවා. පුද්ගලයා පිළිබඳ සැබෑම චිත්‍රය දකින්නේ නැතුව. දකින්නේ නැතුව. සමහර වෙලාවට ඔබ හිතනවා කවුරුරි වැරද්දක් කරනවා. එයා මෛත්‍රිය වෙන්න බෑ. එයා බෝධිසත්ව වෙන්න බෑ. මොකද එයා වැරද්ද කළා. ඒක ඔබේ ප්‍රශ්නයක් මිසක් එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක හරි වෙනස්. මේ අපිට මේ අපි එක එක දේවල් දාගෙන ඉන්න ඔළුවට. ඒ ඔළුවට දාගෙන ඉන්නකොට සැබෑම යථාර්ථය කිසිවක් පිළිබඳ අපිට පේන්නේ නැහැ. අපිට සැබෑම යථාර්ථය යමක දකින්න ඕන නම් නිදහස් කරගන්න මනස. සොයන්න විමුක්තිය. මානසික වශයෙන් නිදහස් වෙන්න කිසි දෙයක් අල්ලා නොගෙන. භෞතික වශයෙන් සියලු දේ සියලු තැන්වල අවශ්‍ය විදියට තීරණ අරින්න. කිසි දෙයක් අල්ලගන්න යන්න එපා. ඒ අල්ලා ගැනීම තුළ ඔබට ඇතිවන්නේ විඩාවක්මයි. විඩාවක්මයි. මානසික වශයෙන් යමක් අල්ලගෙන ඉන්නකොට ඒ ගැන සොයන්න වෙනවා. ඒ ගැන බලන්න වෙනවා. ඒ ගැන කල්පනා කරන්න වෙනවා. ඒ සොයන හැම මොහොතක් මොහොතක් පාසා ඔබට ඒ සොයා ගැනීමට අවශ්‍ය සිතුවිලි මනසින් ජනිත කරවන්න වෙනවා. ඒ සිතුවිලි ජනිත වීම දුකක්ද නැද්ද? දුකයි. ඒ නිසා සිතුවිලි ජනිත කිරීමෙන් අයින් වෙන්න. කිසිම දෙයක් පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් තියන්න එපා. දැනතර කෙනෙක් අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කිසි දෙයක් පිළිබඳ බලාපොරොත්තු තියෙනවට කැමති නැද්ද? මං කියන්නේ එතකොට මං කියනවා කැමතියි. ඒ මොකද්ද ඒ කියන්නේ? බලාපොරොත්තු තියන්න ඉෂ්ට වෙන්න ඕනේ කියලා හිතන්න එපා. කිසිම කෙනෙක් හිතන්න එපා තමුන් හිතන බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඉෂ්ට නොවුනොත් මොකද්ද වෙන්නේ? ඔන්න දැන් ආයේ මනස බිඳ වැටෙනවා. මේ මනසේ ස්වභාවය භෞතික වශයෙන් අපේක්ෂා කරන දේ නොලැබිච්ච ගමන් බිඳ වැටෙනවා එක සැරේටම. හොඳට ශක්තිමත් වෙන්න ආරෙන්න. හැබැයි බිඳ වැටෙන්නම අරින්න. මම කියන්නේ බිඳ වැටෙන එකම හොඳයි. බිඳ වැටෙන්න 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 තමයි මනස නැගිටින්නේ. මනස හරි පුදුමාකාරයි. ඔබ කී දෙනෙකුට කියලාද ජීවිතේ අනේ මේ ඔහේ නැති වුණොත් නම් මන්නම් මැරෙනවා. මන්නම් ඉන්න බෑ. ඔබටත් ඒ වගේම කී දෙනෙක් කියලාද? එහෙම කියලා නැද්ද? ඈ කියලා තියෙනවා. ඕනතරම් කියනවා. ඊට පස්සේ අපි හිතමු එයා මැරුණා. දැන් ඔබ මැරෙනවද? ඈ නෑ නේ. ඔය ටික දවසක් ඔය ඉන්නකොට කියනවනේ ඔවා. ඈ ඊට පස්සේ ටික දවසක් ගියාම මොකද්ද වෙන්නේ? ඈ මතකත් නෑ. ඒක තමයි මානසික හැටි. මානසික ස්වභාවය. ඒ ගුණය තමයි අපි මේ ආධ්‍යාත්මික ජීවිතයට යොදාගන්නේ. කොහොමද ඒක යොදාගන්නේ? මනස හැම තිස්සෙම තියෙන පරිසරයට අනුකූලව හැඩගැහෙනවා. අපි කල්පනාකාරීව අපේ මනස හැඩගස්සවනවා කිසිම දෙයක් එක්ක රඳා නොපවතින. දැන් මං කියන එක තේරුම් ගන්න. කිසිම කෙනෙක් මත රඳා පවතින්නෙත් නැහැ. කිසිම දෙයක් මත රඳා පවතින්නෙත් නැහැ. දැන් ඔබ තවම හිතාගෙන ඉන්නවා ආහාර නැති වුණොතින් මොකක් වෙනවා කියලාද? ආ? මැරෙනවා කියලා. ඒක ඔබේ අඩුවක්. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔබට ආහාර නැති තුනෙන් පස්සේ ජීවත් වීමේ ප්‍රශ්නයක් උද්ගත වෙනවා. ඒක කායික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබේ මනසේ ප්‍රශ්නයක්. මොකද කන්න නැති වෙන්නේ ඇඟට නෙමෙයි හිතට. ඇයි හිතට අපි දාගෙන ඉන්නවා එහෙම එකක්? අයින් කරන්න මේ සියල්ල. මේ සියල්ල අයින් කළා දාන්න. සියල්ල ඔහොම ඔහොම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනකොට මනස පූර්ණ නිදහස් භාවයට පත් වෙනවා. හරියට සූර්යා බබලනෝ වගේ, චන්ද්‍රයා බබලනෝ වගේ, තරුවක් බබලනෝ වගේ ඔබට දැනෙනවා ඔබේ සිත ආලෝකමත් වෙන විදිය. හැබැයි සිත ආලෝකමත් වෙන්නේ නැහැ ඒ සිත යමක් මත රඳා පැවතුනොත්.
දැන් මේ හැමෝම එක එක දේවල් මත රඳා පවතිනවා. දැන් මේ හැමෝම රඳා පවතින්නේ මොකක් මතද? දැන් මං මත රඳා පවතිනවා. මොකටද? මොකද්ද මෙයා කියන්නේ කියලා අහන්න. මේ වෙලාවේ ඔබේ මනසේ පූර්ණ නිශ්චල භාවයක් නොමැති බව සිතන්න. ඇයි? දැන් මං මත රඳා පැවතිලා නිදහස් වෙන්න මගෙනොත්. දැන් ඔක්කොගෙම නිදහස් වෙලා නිදහස් වෙලා නිදහස් වෙලා ගිහිල්ලා අන්තිමට ගුරුවරයාගෙන් නිදහස් වෙන්න. එතකොට ඔබේ මනස කිසිම බැඳීමක් නැති තත්වයට පත් වෙනවා. අන්න එතකොට ඔබට තේරෙනවා චන්ද්‍රයා බබලන්නේ යම්සේද, සූර්යා බබලන්නේ යම්සේද, තරුවක් ආලෝකමත් වන්නේ යම්සේද, ඒ වගේ ඔබේ හදවත ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතෙන්ට හිත ගේන ඉස්සෙල්ලම මම කියන්නේ ආලෝකය ඔබ තුල තියෙනවා. සියලු රශ්මි ධාරාවල් ඔබේ අතුලාන්තයේ තැන්පත් වෙලා පවතිනවා. ඇයි මේ රශ්මි ධාරාව ආලෝකය පේන්නේ නැත්තේ? හා දැනෙන්නේ නැත්තේ? ඈ අඟුරු පේන්නේ නැහැ අළු වලින් වැහිලා තියෙනකොට. ඔබේ නියම පාරිශුද්ධත්වය මතුවලා එන්නේ නැහැ ඔබේ සිත එක එක තැන්වල ගිහිල්ලා රැඳෙනකොට. සිත රඳවන්න එපා කිසි තැනක. කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ බලාපොරොත්තු වෙනකොටම සිත රැඳෙනවා. දැන් හුඟක් කාන්තාව බලාපොරොත්තු වෙනවා. මොනවද බලාපොරොත්තු වෙන්නේ? ආදරය කරાવી, පෝෂණය කරાવી, ගා දේවල්. ඕවා වුණාද හරියටම? දැන් කියන්නේ ඉතින් කට ඇරලා. ඕවා වුණාද? කවදාවත් වෙන්නේ නැහැ. වෙයි, තමුන් හිතන ගානටම වෙන්නේ නෑනේ කාන්තාවන්ට විතරනේ මොනුම කෙනෙකුට. කවදාකවත් ඒ වෙන්නේ නෑ. නමුත් අපි මේ දේවල් වෙන්න කලින් මේ දේවල් ඕනෝටත් වඩා අපි බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනේවා ඒ විදිහටම වෙන්නේ නෑ. දැන් එතකොට බලාපොරොත්තු වෙන දේවල් නොවෙනකොට ඇතිවන්නේ මොකද්ද? ඈ දුකක් ඇති වෙනවා. ඔබේ හිතට දුකක් ඇති වුණාම ඔබේ ආලෝකය නිවෙනවද පත්තු වෙනවද? නිවිල යනවා. හැබැයි දැන් ඔන්න පත්තු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ කල්පනා කරනවා බලාපොරොත්තු බිඳ වැටුණා, දුක් වුණා. දිගට දුක් වෙන්න එපා. එහි යථා ස්වභාවය තේරුම් ගන්න. ඕක තමයි බලාපොරොත්තුවේ ස්වභාවය. මම මොකටද මට අයිති නැති දේවල් බලාපොරොත්තු වෙන්නේ? තේරෙනවද කියන එක? ඈ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙකුගේ. අඩු තරමේ ඔබ බලාපොරොත්තු වෙන්න එපා ඔබේ ගෙදර ඉන්න අයගෙන්වත් කිසිම සැලකිල්ලක්. ඒ බලාපොරොත්තු වෙලා නොලැබුණොත් ඇතිවන්නේ දුක. කොහොමත් සිත දියුණු කරපු කෙනෙකුට බයිබලයේ තියෙනවා මෙහෙම. මුනිවරයෙකුටද නිවසේදිත් තම රටේදිත් කිසිම සැලකිල්ලක් නොලැබෙන්නේ කියලා. හරියට හරි. ඇයි ඒ? අයියෝ ඒගොල්ලෝ හිතන්නේ මේ ඉන්නේ පරණ එක්කෙනා කියලා තාම. සිතලේ මොනිවරට සලකන්නේ. ඒක තමයි යථා ස්වභාවය. ඒ නිසා ඔබ ඔබේ සිත දියුණු වෙනකොට කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා. ඒ අපේක්ෂා කළොත් ඔබේ මනස බිඳ වැටෙනවා. කොහොම හරි උත්සාහයක යෙදෙන්න හිත කෙලින් කරගන්න. හිත කෙලින් කරගන්න. හිත කෙලින් කරන්න පුළුවන්. හිත නිදහස් වෙනකොට සියලු බැඳීම් වලින් ඔබේ හිත කෙලින් නැගිටලා ඔබ තුලින් මතුවෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඔබේ ආලෝකය. ඒක තමයි ඔබේ ශක්තිය. ඒක තමයි ඔබේ බලය. ඔබට තේරෙන්නේ නැහැ තව ඔබේ හිත කොච්චර හයියද කියලා. තේරෙන්නේ නැහැ නේ තාම. ඒ තේරුම් ගන්න නම් මම මේ කියපු දේ ප්‍රායෝගික ජීවිතය තුළ කළා ඉවර කරන්න. කළා ඉවර කළා සිතේ සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා බලන්න හිත හරීම පැහැදිලි ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර වෙච්ච සිත ඔබට යහපත උදා කරනවා. ශාන්තිය උදා කරනවා. විමුක්තිය උදා කරනවා. නිවීම ඇති කරන. ඔය මුකුත් නැති වුණාට කමක් නැහැ. හිත නිවාගෙන දුකක් නැතුව ඉන්න පුළුවන් නම් දැන් මේ ඒකනේ අපි බලාපොරොත්තුව. හිතේ කිසිම දුකක් නැතුව ඉන්න නම් හිත කෙලින්ම ශක්තිමත්ව කිසි කෙනෙක් මත රඳා නොපැවතී තබා ගත යුතුයි. කිසිවෙකුගෙන් කිසිවක් අපේක්ෂා අපේක්ෂා කළොත් බලාපොරොත්තු වුණොත් ඒ කියන්නේ ඔබ තවම ශක්තිමත්ද දුර්වලද? ඈ දුර්වලයි. දුර්වලයි. ශක්තිමත් කෙනා කිසිවකගෙන් කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවුනම ඒක හරියටම සිද්ධ වෙනවා.
පැහැදිලිද කියන එක? හිත ශක්තිමත් කරගන්න මානසික වශයෙන් නිදහස් වෙන. හුඟක් අය මානසික වශයෙන් නිදහස් වීම කියන එක දන්නේ නැහැ. සමහරු මේ මගෙන් අහනවා, දැන් ඔය හාමුදුරුවෝ කියන්නේ ඔක්කොම ටික අත්හැරලා යන්නද? ඒත් වැඩක් නැහැ මං කියන්නේ. ඔක්කොම අත්හැරලා ගියා කියලා එතන මානසික නිදහසක්. දැන් ඔය මිගජාල සූත්‍රය කියවන්න. මිගජාල කියලා හාමුදුරු කෙනෙක් එනවා බුදුහාමුදුරු ළඟට. ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, තනියෙන් සිටීම හා දෙවැන්නෙක් සමග සිටීම යන කුමක්දයි කියලා. එතකොට උන්වහන්සේ කියනවා මිගජාලට, මිගජාල කාට හරි තනි වෙන්න ඕනේ කියලා සියලු භෞතික සැප සම්පත් අත්හැරලා එයා වනාන්තරයට යනවා. මිගජාල මම නම් කියන්නේ නැහැ එයා තනි වෙච්ච කෙනෙක් කියලා. එයා වනාන්තරයට ගිහිලා එයාගේ පරණ මතකය, පරණ දේවල් කල්පනා කර කර, ඒ කියන්නේ තණ්හාවත් එක්ක කුණු කන්දල් අවුස් අවුස් වනාන්තරය තුළ ජීවත් වෙනවා. කුණු තියෙන්නේ වනාන්තරේ නෙමෙයි, ඇත්තටම තමුන්ගේ ඇතුලේ. තමුන්ගේ ඇතුලේ තියෙන පරණේව අවුස්සනවා. මිගජාල මම කියනවා ඔහු ළඟ දෙවැන්නෙක් සිටිනවා. ඒ මොකද්ද? ඒ නම් ඔහු ළඟ ඇති පරණ මතකයයි. ඒ කියන්නේ තණ්හාවයි. තණ්හාව කියන්නේ පරණ මතකයට. ඒ පරණ මතකය ඔහු ළඟ සිටින නිසා ඔහු තවත් කෙනෙක් එක්ක ජීවත් වෙනවා. දැන් ඇත්තටම ඔබ ළඟ නැද්ද පරණ මතක? මේ මහානිකන් ලොරි ගානක්. ලොරි ගානක් නැද්ද? දැන් ඔබට තනි වෙන්න ඕනේ කියලා සියලු දේ අත්හැරලා ගියා කියලා ඔබ තනි වෙලාද? නැහැනේ, ඔය පරණ මතකේ ඉන්නෝනේ. දැන් ඔය පරණ මතකෙන් නිදහස් වෙන්න, පරණ මතකයට ඇති බැඳීම ඉවත් කරන්න, පරණ සිද්ධි රස විඳින්න යන්න එපා අලුත් කර කර. ඔකනේ අපි කරන වැරද්දක්. පරණ සිද්ධි රස විඳිනවා කිසිම තේරුමක් නැහැ. අතීතේ මැරිච්ච මතක සටහන් එළියට ඇදලා අරගෙන දාලා ඒවා විඳින්න ලැස්ති වෙනවා. ඒ හැම වෙලාවකදීම ඔබ ඇතිවන්නේ දුකක්. ඊට පස්සේ පරණේව විඳලා ඒ පරණේව ආයි නැවත වෙන්න ඕනේ කියලා ඒ විදිහටම ඒ විදිහට හිතනවා. හිතලා ඒව කරන්න යනවා, ගිහිල්ලා හොම්බැන ගන්නවා. නැද්ද? පරණ වෙච්ච ඒ දේවල් ආයි ඒ විදිහටම වන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ඔබ එහෙම හිතන්නේ ඔබේ මනසේ අඩුවක් තියෙන නිසා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිගජාලට, මිගජාල කෙනෙක් තනි වෙන්න ඕනේ කියලා හිතලා සියලුම භෞතික සැප සම්පත් පිරිච්ච තැනක ඒ සියල්ල ඇතුව, හැබැයි තණ්හාව නැතුව. තණ්හාව කියන්නේ මොකක්ද? ඉතාම පැහැදිලි වෙනවා ඔය ආරාමා කලින් භාවිතා කර වචනේ ගත්තාම. පරණ මතකය. හැබැයි පරණ මතකය නැතුව ජීවත් වෙනවා. එතකොට ඔහු සැබෑවටම තනි වෙච්ච කෙනෙක්. පැහැදිලිද කියන එක? සැබෑවටම තනි වෙච්ච කෙනෙක්. සියලු භෞතික සැප සම්පත් පිරිච්ච රජමාලිගාවක් තුළ කිස් පරණ මතකය ඉවත් කොට සතුටින් ජීවත් වෙනවා. අන්න ඔහු තමයි සැබෑවටම හුදකලාව සිටින්නා. දැන් ඔය දේශනාව සම්ප්‍රදායට විරුද්ධයි. සම්ප්‍රදායික දේශනාව තුළ තනියෙන් සිටින්නා නෙමෙයි බුදුරජාණන් වහන්සේ තනියෙන් සිටින්නා යයි පැහැදිලි කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ පෝතලිය සූත්‍රය කියවන්න. උන්වහන්සේ අත්හැරීම ගැන ඉතාම ගැඹුරු පැහැදිලි කිරීමක් කරනවා. දැන් මෙතන කාට හරි අත්හරින්න ඕනේ කියලා දූ දරුවන්ට ඉඩකඩම් ටික ලියලා දෙනවා. ඔක්කොම රෙදි පිළි ටිකත් බෙදලා දෙනවා. බෙදලා දීලා එක දරුවෙකුගේ ළඟට මාසයක් ගිහිල්ලා ඉඩකඩම් වලට මොනවද වෙලා තියෙන්නේ, රෙදි පිළි වලට, අල්මාරි වලට මොකද වෙලා තියෙන්නේ කියලා බලනවා. ඊළඟ ළමයාගල් ළඟට ගිහිල්ලා ඊ බලනවා. දැන් එයා මේ බෙදලාද දීලාද? නෑ, දීලා නෑ. ඔක්කොම ටික තියාගෙන ඉන්නවා. ඒක අත්හැරීම නෙවෙයි. ඒව භෞතික තියෙන තැන් වල තියෙන්න දෙන්න. මානසික වශයෙන් අත්හරින්න. මානසික වශයෙන් හිතට දාගන්න එපා. දැන් ඔබ අපි හිතමු කවුරු හරි ඉන්නවා මේ කණ්ණාඩි දෙකක් දානවා. කණ්ණාඩියක් පළඳින අය. හොඳයි, ඔය කණ්ණාඩිය දාලා තමුන් කණ්ණාඩියක් දාගෙන ඉන්නවාය කියලා හැම තිස්සෙම හිතාගෙන හිටියොත් මොකද්ද වෙන්නේ? ඉන්න පුළුවන්ද බැරිද? ඈ, වෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව හිතනවා ඒක ගැන. මම දැන් මේ කණ්ණාඩියක් දාගෙන ඉන්නේ කියා. එතකොට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? ජීවත් වෙන්න බෑ. අත්තරින්න කණ්ණාඩිය තියෙන්න අරින්න එක නාහේ උඩ. ඔබ ඔබේ වැඩ කරගෙන යන්න. දැන් මම මේ කියන දේ තේරෙනවද? භෞතික වශයෙන් තියෙන්න අරින්න, හිතින් අත්තරලා දාලා හිත
නිදහස් කරගන්න. හිත නිදහස් වුණෝතින්ම විතරයි මේ මම කියන පණිවිඩය තේරෙන්නේ. නැත්තම් කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් ත්‍රිපිටක, බයිබල, කුරාන, වේදාන්ත මේ මොනෝ ඉගෙන ගත්තත් මම මේ කියන හදන පණිවිඩය ඔබට තේරෙන්නේ නැහැ. ඒ හැම දෙයක් තුළින් ඔබට ලැබෙන්නේ එක්තරා දැනුම් සීමාවක් විතරයි. දැනුමකින් මේ උතුම් ධර්මය ග්‍රහණය කරන්න බෑ. මේ උතුම් දේශනාව දැනුමෙන් එහා තියෙන එකක්. දැනුමට කිසිම වටිනකමකුත් නැහැ. කොච්චරද වටිනකම? දැන් මම ත්‍රිපිටකේ දන්නවා. ත්‍රිපිටක CD එකක් රුපියල් 750යි. මගේ වටිනකම කීයද? කියන්න බය නැතු මගේ වටිනකම. ඈ? 750යි. මං කියන්න පුංචි කතාවක්. දවසක් බුදුහාමුදුරුවෝ ගියා ගඟකින් එතර වෙන්න. උන්වහන්සේ පාරුවක් එනකන් එන්නවා. තාපසයෙක් ඇවිල්ලා ලේන්සුව බිම ගඟට එලලා ලේන්සුව උඩ නැගලා ගඟෙන් අර පැත්තට යනවා. ආනන්ද හාමුදුරුවෝ මේක දැකලා අහනවා, "ඇයි ඉතින් ඔබ වහන්සේට පුළුවන් ඒවා කරන්න? ඔය 이르දි ප්‍රාතිහාරය. ඔබ වහන්සේ යන්නකො අර බමුණ යන විදිය." කටවහගෙන ඉන්න ආනන්ද ඔරුව එනකන්. ඔරුව ආවා. උන්වහන්සේ ඉස්සෙල්ලාම ඔරුවට නැග්ගේ නැහැ. ඔක්කොටම කලින් ඔරුවේ තොටියට කතා කළා. මේනෝ තම්ස කීයක් ගන්නවද මෙතන ඉඳලා අර පැත්තට යන්න? ඒ කාලේ හැටියට කිව්වා, "ස්වාමීනි 725ක් එක්කෙනෙකුගේ." ආනන්ද, අර ප්‍රාතිහාරයේ වටිනකම 725යි. දැන් ඔය මං කියන දේ තේරෙනවද? ඈ බලන්න බලන්න මාකටිං කරන විදිය, වටිනකම කියා දෙන ලස්සන. ඒ වටිනකම ඇහුවහම ජීවිතේම එපා වෙනවා. ඊටවස කියලාගෙන ආනන්ද, ඔය මනුස්සයා ඔක ලබා ගන්න අවුරුදු 30ක් 40ක් සමාල්ලාට මහන්සි වෙන්නේ නැති. හැබැයි අවුරුදු 30ක් 40ක් මහන්සි වුණාට එයා ලබලා තියෙන 725ක වටිනකමක් තියෙන දෙයක්. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ කිසිම හිස් බවක් තියෙනවා, කිසිම වටිනකමක් නැති. ඒ ලබාගත් දැනුමක් නිසා ඔබේ සිත දැනුමෙන් එළියට පන්නවන්න, අවබෝධයටපත් කරවන්න. අවබෝධ කරන එක හරීම ලේසි දැනුම ලැබනවාට වඩා. දැනුම ලැබුවම හරි වදයක්. ඒ දැනුම ඇතුලේ මතක තියාගෙන ඉන්න ඕන නැද්ද? එතකොට ඒක මතක තියාගෙන ඉන්න ඕන, ඒක හරියට තියාගන්න ඕන. එකක් හරි අරේ මේ පැටලුනොත් ඒ පාර ප්‍රශ්නයක්. හැබැයි මම මේ කියන එක එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් මනසට දාගන්න එපා. මනස හුඟාක් නිවා ගන්න, මනස නිශ්චල කරගන්න. මනස පූර්ණ නිශ්චල භාවයට පත් වුණාම ඔබට මම මේ කියන දේ තේරෙනවා. මටත් මේක තේරුනේ මනස හිස් කරගෙන යනකොට. මනසේ තියෙන සියලු දේවල් ගලවලා දානකොට මටත් තේරුණා දැනුමෙන් එහාට ගිය එකක් මේ ලෝකයේ තුල තියෙන බව. ඒක ඔබටත් ඒ විදිහටම තේරෙනවා. ඉතින් මම කියලා විශේෂ කෙනෙක් නෙමෙයි. මනුස්ස ඕනම කෙනෙකුට මේ පණිවිඩය තේරුම් ගන්න පුළුවන්. හැබැයි මනුස්සයෝ කරන්නේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙන බහුබූත ඔක්කොම කර ඉන්නවා. මේ උතුම් පණිවිඩය තේරුම් ගන්නේ නැතුව. මේ පණිවිඩය තේරුම් ගත්තාම ඔබ විඳින වේදනාවෙන්, විඳින විඳවිල්ලෙන් නිදහස් වෙනවා. රහත් වෙන්න ඕනත් නැහැ, බුදු වෙන්න ඕනත් නැහැ, නිවන් දකින්න ඕනත් නැහැ. ඉස්සෙල්ලම විඳවිල්ලෙන් නිදහස් වෙන්න. අර විමලා තෙරණියගේ තේරී ගාතාව නැවත සිහිපත් කරන්න. මොකක්ද ඒ කිව්වේ? පෙර දවසක පිරිමින් එනතුරු මුවන් ඇල්ලීමට මල අටවපු වැද්දෙක් වගේ විවිධ ඇඳුම් මායෙත්තමින් සැරසී, තවත් කියනවා ආභරණ එක පිට එක ගසගසා පිරිමියෙක් එනතුරු බලාගෙන සිටීමේ. ඒ බලාගෙන සිටීම තුළ විඩාවක්, වේදනාවක්, ඉවරයක් නැති බව තේරිච්ච නිසා ඇය ඒ පෞකාර ජීවිතයෙන් සමුගෙන හිසමුඩුකොට කසාවතක් පොරවාගෙන සියල්ල කෙරෙහි ඇති බැඳීමෙන් නිදහස්ව උතුම් විමුක්තියට පත් උනේමි. ඉතින් ඔබත් එහෙම වෙන්න. හිතින් සියල්ලටම ඇති බැඳීම අයින් කළා දාන්න. බැඳීම් එක තියෙන විශාල වදයක්. මනසට කිසිම නිදහසක් නැහැ. ඇයි මිනිස්සු පිස්සු වැටෙන්නේ? ඔය ඕන් නැති බලාපොරොත්තු. ජීවිතේ යම් කෙනෙක් බැඳීම් ඉවත් කරගෙන යනවනම් ඒ බැඳීම් ඉවත් කරන මිනිසයාට කිසිම දවසක උම්මත්තක භාවයට පත් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කවදාකවත් පිස්සු හැදෙන්නේ නැහැ. පිස්සු හැදෙන්න හේතුවක් දැක්ක ගමන් ඔහු කරන්නේ කොමක්ද? ඒ පිස්සු හැදෙන්න හේතු වේය කියලා සිතන දෙයට ඇති බැඳීම ඉවත් කළා දානවා.
බැඳීම ඉවත් කරලා දානවා. හැබැයි මේ භෞතික දේ ඒ තැන්වල තියෙන්න අරින හුඟක් දෙනෙක් ගන්න වැරදි අදහසක් තමයි මේ දේශනාව ඇහුවාම. දැන් එහෙනම් අපේ භෞතික ජීවිතය වෙනස් වෙන්න ඕනද? අඳින විදිය වෙනස් වෙන්න අවශ්‍යද බැඳීම් අත්තරින කෙනෙකුට? නෑ. ඔබ පළඳින විදිය, ඔබ දරන ආභරණ වෙනස් කිරීමක් හෝ අලුත් වැඩියා කිරීමක අවශ්‍යතාවයක් ඇද්ද? නෑ. ඔබ කන බොන විදිය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඔබට ඇද්ද? නෑ. කිසිම භෞතිකව වෙනස් කරන්න දෙයක් නෑ. භෞතිකව වෙනස් නොකර ඇතුළ වෙනස් කරන්න. දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා මට කාමරය අස් කරන්න කියලා. එතකොට මොකද කරන්න ඕන? ඇඳ දාන්න ඕන එළියට. දැන් මේ හිත නිදහස් කරගන්න නේ කියන්නේ අස් කරන්න කියලා. මේස අදින්න ඕන, පුටු අදින්න ඕන. ඔය අස් කරන එක විදියක්. තව විදියක් තියෙනවා අස් කරන්න. හිතින් අස් කරනවා. දැන් ඔය දෙකෙන් ඕගොල්ලන්ට ලේසි වැඩ මොකද්ද? ඇත්ත කියන්න. ඔබ ඉන්න කාමරෙන් ඔබට නිදහස් වෙන්න කියලා කිව්වම ඔබ කාමරේ තියෙන දේවල් අස් කරනවා. එතකොට උස්සන්න ඕන. මට ලේසි මේකෙන් හිතින් අස් කරන එක. මොකද මං කැමති නෑ, මං කම්මැලිනේ ටිකක්. බර උස්සන්න මට ඒව හරියන්නේ නෑ. මේව පෙරලන්න, තල්ලු කරන්න මට ඊට වඩා ලේසි. කාමරේ තියෙන ඔහොම තියෙන්නේ ඇරලා මම මගේ හිතින් එකක් අත්තරලා දානවා. දැන් මං නිදහස් නැද්ද? ඈ, මං නිදහස්. මට කිසි බැඳීමක් නෑ. හැබැයි මම ඊට පස්සේ කරන්නේ අර අනිත් විදි රස් කරනවා. කොහොමාරි දැන් කාමරේ තියෙන බඩුට කෙලියට ඇදලා දානවා. එතකොට මට තේරෙනවා අස්සුනේ නෑ නේ හිතින්. දැන් කාමරේ අස් කළා කියලා දැනෙන නිදහස ඔබට දැනෙනවද නැද්ද? දැනෙන්නේ නෑ. නියම නිදහස දැනෙන්නේ සිතින් අස් කළා දැම්මමයි. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මේ කියන පණිවිඩය තේරුම් ගන්න, මනස පූර්ණ නිශ්චලභාවයට පත් කරන්න. කිසිම රාමුවක් ඔළුවට දාගෙන හිතන්න යන්න එපා. ඒක එහෙම වේවි කියලා කල්පනා කරන්න එපා. ඒක එහෙම වෙන්න ඕන කියලා සිහිනමවන්න, චිත්‍ර හදන්න එපා. අපි මේ එක එක චිත්‍ර දාගෙන ඉන්නේ. අපි හිතනවා හෙට උදේට ඉරපා යන්න ඕනේ කියලා. ඒ හිතන එක හරිද වැරදිද? මොකද හිතේ? ඈ, ඒක හරිද වැරදිද? හෙට උදේට සූර්යා පෑය යුතුය. හරිද වැරදිද? ඈ, වැරදි. ඒක අපේ වැඩක් නෙමෙයි, ඒක සූර්යාගේ වැඩක්. මේ කොහෙවත් ඉන්න සූර්යාගේ වැඩට මේ මොකටද අපි ඇඟිලි ගහන්න ඉඳගෙන? ඒක එයාට පාඩු ඉන්න දෙන්න, එයාගේ වැඩ එයාට කරගන්න දෙන්න. එයා ගැන හැබැයි බලාපොරොත්තු තියාගන්න යන්න එපා. බලාපොරොත්තු තියාගන්න එපා. මොකද අපිට අයිති නෑ. දැන් ඔබට යමක් අයිති නම් ඒ අයිති දේ ගැන බලාපොරොත්තු තියාගත්තට කමක් නැද්ද? ඔබට යමක් අයිති නම් ඒ අයිති වූ දේ ගැන ඔබට බලාපොරොත්තුවක් තියාගත්තට ප්‍රශ්නයක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉස්සෙල්ලමට ඔබට අයිති දෙයක් හොයලා පෙන්නන්න. හොයන්න හොයන්න, තමුන්ට අයිති දේවල් හොයන්න. භෞතික දේවල් වලින් එක එක දේවල් හොය හොය බලන්න, මේක මට අයිතිද, මේක මට අයිතිද? යමක් ඔබට අයිති නම් එය ඔබ කියන ලෙසම පැවතිය යුතුය. එහෙම එකක් තියෙනවද? මේ ලෝකෙ එහෙම එකක් තියෙනවද? අද ඔන්න භෞතිකව තියෙනවද? දැන් ඔබ ළඟට එන්න, ශරීරය ළඟට. දැන් මේ ශරීරය ඔබට අයිතිද? මේ ශරීරය ඔබට අයිති නම් ඔබ කියන ලෙස පැවතිය පවතිනවද? කෙස් පැහෙන්න එපා කිව්වම සුදු වෙන්නේ නැද්ද? වයසට යන්න එපා කිව්වම යන්නේ නැද්ද? දත් දිරන්න එපා කිව්වම දිරන්නේ නැද්ද? ඇඟේ හැම රැලි වැටෙන්න එපා කිව්වම රැලි වැටෙන්නේ නැතුව තියෙනවද? ලෙඩ වෙන්න එපා කිව්වම ලෙඩ නොවි ඉන්නවද? අන්න එහෙනම් මේ ශරීරය ඔබට. ඉතින් තමුන්ගේ ශරීරෙත් අයිති නැත්තා. තවත් කවර දෙයකට අයිතිය කියන්නද? සියල්ලෙන් නිදහස් වෙනවා ඇරෙන්න. දැන් අයිති දෙයකුත් තියද බලන් යනකොට නෑ, කිසිම එකක් නෑ. අත්තාහි අත්තනෝ නාතෝ, ඔබට ඔබ පමණයි, ඔබට ඔබේ සිත පමණයි. ඔබට යම් දවසක උදව් කරන්නේ ඔබේ මනස අවදි කරගත්තොත්, මනස ප්‍රබෝධයට පත් වුණොත්. අන්නේ ප්‍රබෝධයට පත් වෙච්ච මනස ඔබට පාර පෙන්නනවා.
හිතට එළියක් දෙන්න, ආලෝකයක් ඇති කරවන්න. ඒ ඇති කරවන ආලෝකය ඔබව එක්කරගෙන යනවා විමුක්තිය කරා, නිවීම කරා, සැනසිල්ල කරා. ඒ එහෙම එක්කරගෙන යන්නේ ඔබේ ගුරුවරයා ඔබ තුල සිටින බව සිතන්න. ගුරුවරයා එළිය නෑ, ගුරුවරයා ඉන්නේ ඇතුලේ. මා කරන්නේ මේ ඇතුලේ ඉන්න ගුරුවරයා ඔබට මතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන පුංචි පාඩම් මාලාවක් කියා දීම පමණයි. මට මේ ඉන කිසි කෙනෙක් විමුක්තියට එක්කරගෙන යන්න බැහැ. මොකද විමුක්තියට යා යුත්තේ මානව ඔබයි, ඔබේ සිතයි. ඔබේ සිත විමුක්තියට යාම පිළිබඳව නිගමනය ගත යුත්තේ ඔබයි. ඒට පාර තියෙන්නේ මා ළඟනව, ඔබ ළඟයි. එකිනෙකාගේ විමුක්තියට යන මාවත් එකිනෙකට වෙනස් බව කල්පනා කරන්න. විමලා තෙරණිය විමුක්තියට ගිය විදියට ඔබට විමුක්තිය සාක්ෂාත් කරගත නොහැක. මා විමුක්තියට යන ලෙසට ඔබට එය නොලැබෙන්නට පුළුවන්. ඔබටම අනන්‍ය වූ විශේෂ වූ ක්‍රමවේදයක් විමුක්තිය සඳහා ඇති බව කල්පනා කරන්න. ඒ ක්‍රමවේදය සිහියෙන් බලා සොයාගන්න. එවිට ඒ ක්‍රමවේදය අවසානයේ විමුක්තිය ඇති බව ඔබට සාක්ෂාත් වනවා ඇත. පැහැදිලිද කියපු ටික? හොඳට හිතන්න. හිතන්න එපා ඇත්තටම. හිතන එක අඩු කරගන්න. හිතන එක අඩු කරගෙන අඩු කරගෙන හිත නිදහස් වේගෙන එනකොට ඔබට මං කියන දේ තේරෙනවා. මේ සියල්ල මායාවක් කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ කිසිම ගන්න දෙයක් නැහැ. මේ ලෝකේ බොරුවක්. ඒකයි හැම තිස්සෙම බුදුවරු දේශනා කරන්නේ ලෝකයේ ශූන්‍ය බව. ලෝකයේ ශූන්‍යතාවක් පමණයි පවතින්නේ. ඒ ශූන්‍යතාවය දකින්න සැබෑවටම ලෝකයේ පවතින කිසිවක් නැහැ. කිසිවක් නැහැ. මං ඔබට දොඩම් ගෙඩියක් අතට ගන්නවා. අරගෙන මං අහනවා මෙතන තියෙන්නේ මොකක්ද කියලා. එතන මොකක් කියලාද කිය? ඈ? දොඩම් ගෙඩියක් අරගෙන පෙන්නුවොත් මොකක් කියලාද කියනවද? අතට අරගෙන මෙතන දොඩම් ගෙඩියක් තියේ කියනවා. ඊට පස්සේ මං දොඩම් ගෙඩිය ලෙල්ල ගලවලා අරන් අහන දැන් මෙතන තියෙන්නේ කුමක්දයි කියලා. එතන දොඩම් ගෙඩියක් තියේද? නැහැ. ඊට පස්සේ මං අර දොඩම් ගෙඩිය ඒකේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා. ගලවලා අර පුංචි රේණුවක් අතර අරගෙන අහනවා දැන් මෙතන මොකක්දයි කියලා. දැන් දොඩම් ගෙඩියක් තියේද? ඊට පස්සේ මං ඒ රේණුව කඩලා එකෙන් ඇඹුල් ටිකක් අත උඩට අරගෙන අහනවා දැන් මෙතන මොකද තියෙන්නේ කියලා. එතන කියනවා ඇඹුල් තියෙන්නේ. ඊට පස්සේ රේණුවේ අර රොඩ්ඩ අතට අරගෙන අහනවා මෙතන තියෙන්නේ මොකද්ද දැන්? මෙතන තියෙන රොඩ්ඩා. දැන් කෝ දොඩම් ගෙඩිය? සිහිනයක් විතරයි. තේරෙන්නේ නැද්ද මේ කියන්න හදන දේ? සිහිනයක්. සිහිනය ඇත්තයි කියලා හිතාගෙන දඟලනවා. ඔබත් ලෝකයත් මේ දෙකම සිහිනයක්. ඒ සිහිනය ගැන තේරෙන්න තේරෙන්න සිහිනයක් ඇත්තයි කියලා හිතාගෙන දඟලන්නේ මෝඩ නිසා නේද? ඈ? සිහිනයක් සත්‍යයි කියලා දඟලන්නේ මෝඩ නිසා නේද? අන්න ඒ නිසා තමයි නන්ද හාමුදුරුව රහත් වුණාම බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වේ පොරොන්දුවෙන් ඔබ නිදහස් කියලා. දැන් පැහැදිලිද? පොරොන්දුවෙන් ඔබ නිදහස්. ඔබට තවම කල්පනා කරලා අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා මේ ලෝකයේ තුල හා ඔබ තුල තියෙන සිහිනය. ඒක අවබෝධ කරගන්න. ඒ සිහිනය තේරුම් ගත්තම මේ ලෝකයට ඇති ආශාව ඇල්ම සිතින් ඉවත් කරලා ලෝකයේ තුල බොහොම නිදහසේ ජීවත් වෙන්න. ඒක තමයි ඔබ ලබන සංසාර විමුක්තිය. ඒක තමයි නිර්වාණය. ඒක තමයි රහත් බව. ඒක තමයි බුද්ධත්වය. එතනින් එහා ඔබට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ পদවියක් මේ ලෝකේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨ পদවිය තියෙන්නේ කොතනද? ඔබගේ නිදහස් වෙච්ච මනස තුල ඒ ශ්‍රේෂ්ඨ পদවිය තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ தത്വයට පත් වෙන්න පුළුවන් මේ මනුසාත්ම භවයේදී අවශ්‍ය නැහැ. කළ යුතු වන්නේ මනසෙන් තියෙන සිතුවිලි ඉවත් කොට මනස නිශ්චල කිරීම පමණයි. මනසෙන් සිතුවිලි ඉවත් වේගෙන යනකොට ඔබට දැනෙනවා ඔබ තුලින් ආලෝකයක් මතුවෙන බව. ඒ ආලෝකය වර්ධනය කළාම, ඒ ආලෝකයේ ශක්තිය වැඩි කළාම, ඒ ආලෝකය ඔබේ හිතට ගහන්න, ඒ ටෝච් එක, ඒ විදුලි පන්දමෙන් ඔබේ හිත බලන්න. එතකොට ඔබේ හිතේ තියෙන මොනවද පේන්න පටන් ගන්න? කුණු පේන්න පටන් ගන්නවා. ඔබ තුලින්ම ජනිත කරව ගන්න ආලෝකයෙන් ඔබ තුලම බලනවා. එතකොට ඔබ තුලම තියෙන කුණු කන්දල් ටික පේන්න පටන් ගන්නවා. එතකොට ඒ කුණු ටික ඔබ තුලින්ම ඔබ විසින්ම ඉවත් කරනවා.
දැන් තමුන්ගේ ගැලවුම් කාරයා කවුද? තමුන්ගේ පිරිසිදු බව හෝ තමුන්ගේ අපිරිසිදු බව කවුරු මතද නදා පවතින්නේ? කවුරු මතද? සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤාඤ්ඤං විසෝදේ. ඒ පාලි පාඨයේ තේරුම කිවි ඔබයි. දැන් තේරුණාද කියන එක? මේ දහම තේරුණාම අපිට මේක ඉගෙන ගන්න ඕන නැහැ. එක පදයක් කිව්වම ඊළඟ පදේ කියන්න පුළුවන්. තමුන්ගේ පිරිසිදු බව හෝ තමුන්ගේ අපිරිසිදු බව තියෙන්නේ තමුන් ළඟ. මාව පිරිසිදු කරන්න වෙන බාහිර බලවේගයකට බැහැ. ඔබට පිරිසිදු වෙන්න බැහැ මම නිසා. ඔබට පුළුවන් පිරිසිදු වෙන්න අවශ්‍ය කරන දේ මගෙන් අරගන්න විතරයි. පිරිසිදු වීම ඔබම කරගන්න. ඔබගේ ස්වාමියා, ඔබේ විමුක්තිදායකයා, ඔබගේ ගැලවුම්කාරයා ඔබම බව කල්පනා කරන්න. එතනින් එහාට ගැලවුම්කාරයෙක්වත් විමුක්තිදායකයෙක්වත් ස්වාමියෙක්වත් මට නම් පේන්නේ නැහැ. ඔබ ඔබ ගැන සොයා ගන්න. ඔබ ගැන සොයනකොට, ඔබේ ඇතුළාන්තයේ ගවේෂණය කරනකොට, ඔබේ හදවතට ඔබ ඇති කරපු ආලෝකයේ විදුලි වේගය ඔබේ හිතට ගහන්න. ගහලා ඒ ආලෝකය තුළ ඇති ඔබේ හිත ඇතුළේ පවතින කුණු කන්දල් ටික දිහා බලලා හිත පිරිසිදු කරන්න. හිත පිරිසිදුනහම හිතට විශාල ශාන්තියක් දැනෙනවා, සැනසෙල්ලක් දැනෙනවා. ඒ සැනසෙල්ල සල්ලිවලට ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඇති වෙන සැනසෙල්ල කිසිම කාරණයක් නිසා නැතිවන්නේත් නැහැ. ඒක සදාකාලිකයි. අන්නේ සැනසෙල්ල ලබා ගැනීම සඳහා මාවත හදාගන්න. ඒකට එකම එක දෙයක් කරන්න ඕන. මනස නිදහස් කරගන්න. භෞතික වශයෙන් නොව ආධ්‍යාත්මීය වශයෙන් අත්තරින්න. මනසින් අත්තර දමන්න. හිතින් අත්තරින්න. සිතින් අත්තරිනකොට සිත පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඒනම් සිත පාරිශුද්ධත්වයට පත් වෙන්නේ නැතුව තියෙන්නේ මේ අපි එක එක දේවල් හිතින් අල්ලගෙන නිසා නේද? එක එක කුණු කන්දල් හිතේ පුරවගෙන නිසා නේද? හිත පිරිසුදු වෙලා නැත්තේ ඒකයි. හිත පිරිසුදු කරගන්න පුළුවන්, හිතේ තියෙන කුණුවස් කරන්න පුළුවන් ඔබ ඔබ ගැන සොයාගත්තම. මානසික වශයෙන් අත්හැරීම හැමදාකම පුරුදු කරගන්න. අත්හැරීම නොව මානසික වශයෙන් අත්හරින්න. මානසික වශයෙන් අත්හරින කෙනාට භෞතික වශයෙන් අත්හැරීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. මේක තමයි ගෞතම බුදුහාමුදුරන්ගේ පණිවිඩය. මේක හරි සුන්දර පණිවිඩයක්. මේ පණිවිඩය තේරුම් ගත්තම ජීවත් වෙන එක හරීම ලේසි. කිසිම අමාරුවක් නැහැ. කොච්චර භෞතික සැප සම්පත් තිබ්බත් ඇඟට හිතට බරක් තියෙනවද? නෑනේ, වල්ලගෙන නෑනේ. ඒවා තියෙන දැන් වල තියෙන්න අරින්න. භෞතික සම්පත් කොච්චර නැති වුණත් ඇඟට හෝ හිතට බරක් තියෙනවද? ඈ, ඒත් නෑනේ, ඒවා අල්ලගෙන නෑනේ. එහෙනම් ඔබ මේ පණිවිඩය හරියටම තේරුම් ගත්තොත් ඔබට අවශ්‍ය සියලු භෞතික සැප සම්පත් ඔබ ළඟ තියෙන බව කල්පනා කරන්න. එච්චරයි. ඒත් ඔබට එහි අල්ලා ගැනීමක්වත් ප්‍රතික්ෂේප කිරීමේවත් අවශ්‍යතාවයක් නෑ. ඔබට භෞතික සම්පත් ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ ඒවා හිතට බර නිසානේ. ඒවා හිතට බර වෙන්නේ අල්ලගත්තොත්නේ. ඉතින් අත්තරින්න හිතින්. ඒවා තියෙන තැඟුල තියෙන්න අරින්න. නිදහස් කරගන්න මනස විතරක්. මනස නිදහස් වුනහම ඒ පූර්ණ මානසික නිශ්චල භාවය තුළ ඔබට අවශ්‍ය සියල්ල තියෙනවා. විමුක්තිය තියෙනවා, නිවීම තියෙනවා, ගැලවීම තියෙනවා. බෝසත්වරු බුදුවරු සිටින්නේ දෙව්ලොවවල් වල නොව. මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ අසංග මුනිතුමා දුටුවේ බලුකුණක් තුලිනි. දැන් තේරෙනවද මොන වගේ තැන්වල ඉන්නවද කියලා? කිසි කෙනෙකුට බෝසත්වරු බුදුවරු සිටින තැන හිතාගන්න බෑ. ඒ හිතාගන්න බැරි ඒගොල්ලොන්ගේ මනස එක එක රාමු ඒගොල්ලෝ දාගෙන ඉන්න නිසා. ඒගොල්ලෝ හිතනවා බෝධිසත්වයා මෙතන ඉන්න එකක් නෑ. ඔය කොච්චර කිව්වත් බලනකොට උන්වහන්සේ එතනම තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි කවුරුවත් දන්නේ නැහැ. අසංග මුනිවරයා බෝධිසත්වයෝ බලන්න අවුරුදු 20ක් භාවනා කළත් බෝධිසත්වයෝ බලන්න බැරි වුණා. අන්තිමට අසංග මුනිවරයා බෝධිසත්වයෝ බැලුවේ හරිම පුංචි සිද්ධියකින්. ඒක බෝධිසත්වයෝ බලන්න හේතු වෙයි කියලා අසංග කවදාකවත් හිතුවේ නැහැ. අසංග සත්ව කරුණාව නිසා, ආදරය නිසා අර බැල්ලියට තිබිච්ච හා පණුවන්ට තිබිච්ච අරක අර විදිහට කළා. හැබැයි එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස අසංගගේ ජීවිතයේ විශාලම බලාපොරොත්තුව සාක්ෂාත් වුණා. ඔබ විමුක්තියත් ඔය වගේ. තේරුණාද කියන එක? විමුක්තිය තියෙනවා.
ඔබ නොහිතන හැඩයකින්. ඔබ විමුක්තිය සොයාගෙන යනවනි. එතකොට විමුක්තිය ඔබව සොයාගෙන එනවද නැද්ද? එන්නේ නෑ. විමුක්තිය ඔබෙන් අයින් වෙනවා. ඔබ විමුක්තිය සෙවීම නැවත් වූ ගමන් විමුක්තිය ඔබව සොයාගෙන එනවා. මං ඔය කාරණේ නැවත වාරයක් අසංග මුනිදුන්ගේ මෛත්‍රී බෝධිසත්වයන් දැකීමෙන් ඔබට ඔප්පු කළ පෙන්නවා. බෝධිසත්වයෝ සොයාගෙන අවුරුදු 20ක් ගියා, බෝධිසත්වයාගෙන් අයින් වුණා. සෙවීම අත්හැරියා, බෝධිසත්වයෝ ලං වුණා. විමුක්තියත් නිවීම ගැලවීම ඔය වගේ. අපි යමක් සොයන්න සොයන්න අපේ හිතේ සිතුවිලි වැඩි වෙන්න වැඩි වෙන්න අපි සොයන විමුක්තිය අපෙන් සමු ගන්නවා. හිත නිවා ගන්න. කිසි දෙයක විශේෂතාවයක් දකින්න එපා. ඒ විශේෂතාවයක් නොදක හිත නිවාගෙන ශාන්තියටපත් වෙන්න. එවිට ඔබට විමුක්තිය ඔබ තුළම පවතින බව සාක්ෂාත් වෙනවා නියතයි. අත්වනවා නියතයි.